අපට වලගේ පන්ති කරන්න උවමනාවක් තිබුණා. ඒ නිසා චුට්ටක් ප්‍රමාද වෙලා හරි පන්තිය පටන් ගත්ත එකයි මම හිතන්නේ කාර්යවත් ජඩුවක් නැතුව ඉතින් මේ ලාවේ පන්ති බොහොම පිළිවෙලට අපි කරගෙන යන්න ඕනේ. විදුලි සන්දීප තමයි ප්‍රධාන බාධාවක් වෙලා තියෙන්නේ. නමුත් අපි ඒක බාධාවක් කරගන්නේ නැතුව පුතලගේ ගණිතේ පන්තිය වැඩ ටිකක් බොහොම පිළිවෙලට කෙරෙන්න ඕනේ. තේරුණාද නැහැ. හරි. එහෙනම් අපි වැඩි වෙලා කාලය නාස්ති කරන්නේ නැතුව අපි ගිසත් දී කතා කරමු. මේ අපිට කරන්ට් එක නැහැ වීඩියෝ ඔෆ් කරන් හිටියල් ගමන් නැද්ද? අහමක් නැහැ කරන්ට් එක නැත්නම් ගැටලුවක් නැහැ. අනිත් හැමෝම පුළුවන් අය වීඩියෝ ඔන් කරන්න. මොකද ඔයාලා එක එක කෙනා කරන වැඩ ටික මම බලනවා පුතේ. ඈ එක එක කෙනා මට වැඩ කරන විදිහ ඈ ඒ ඔක්කොම මට පේන්න ඕනේ. ඒක තමයි මේ වැඩේ විධිමත් ආකාරයෙන් යන්නේ. ඒ නිසා මේ කරන්ට් එක නැත්නම් ගැටලුවක් නැහැ. අනිත් හැම වෙලාවෙම පුතලා වීඩියෝ ඔන් කරලා තියන්න. හොඳේ නැහැ. හරි. එතකොට මේ වැඩි කාලේ නැසි කරන්නේ නැතුව අපි ගිය සතියේ කතා කරපු දේවල් චුටක් මතක් කරගෙන ඉස්සරහට යන්නයි බලාපොරොත්තු වෙන්නේ. මම පුතලගේ වෘතේ කියන පාඩම බොහොම පැහැදිලිව ඩ්‍රවුල්ව කතා කරලා තියෙනවා. ඊට පස්සේ මේ නිබන්ධනීම ස්ථානීය අගය කියන පාඩම තමයි අපිට කතා කරන්න තිබුණේ. එතකොට ස්ථානීය අගය පාඩමේ මට මතක හැටියට අපි අඩක් විතර කතා කරලා තියෙනවා. ස්ථානීය අගය පාඩමේ තව පුංචි කොටසක් ඉතුරු නැත්තේ මට මතක හැටියට පුතාලගේ. ඒතර මේ දක්වා අපිට සංඛ්‍යාවක් දුන්නොත් ඒ සංඛ්‍යාව පුතාලට කිසිම ගැටලුවකින් තොරව පුතාලට පුළුවන් වෙනවා වචනෙන් කියන්න. ඒ වගේම ඉලක්කමෙන් ලියන්න. ඒ වගේම ගණක රාමුක නිරූපණය කරන්නත් පුතාලට ගැටලුවක් නැහැ. ඒ නිසා ඉතා වැදගත් දෙයක් තමයි අපි මේ කතා කරන සංඛ්‍යා ගණක රාමුක පෙන්නන එක. ඊට පස්සේ පුතාලගේ වචනෙන් ලියන්න පුරුදු වෙන එක. ඊට පස්සේ සම්මතාකාරයෙන් ලියාගන්න එක. මේවා ඉතා වැදගත්. ඒතකොට මම පුතාලට මම කිව්ව විදිහට පුතාලට මතක ඇති සංඛ්‍යාවක් අපි වචනින් කියන්න කලින් අනිවාර්යෙන් කලාප වල වෙන් කර ගන්න ඕනේ. කලාපයක් කියන්නේ මොකද්ද කියලා පුතාලා දන්නවා. සංඛ්‍යා තුන ගානේ අපි වෙන් කරන එක කොටසක් තමයි කලාපයක් කියලා කියන්නේ. එතකොට අපි දන්න විදිහට සංඛ්‍යා කලාප වල වෙන් කරනකොට එක ස්ථානීය පුතාලගේ තියෙන්නේ ඒකක කලාපයේ ඒකේ ඉඳලා පටන් ගන්න ඕනේ. ඊළඟට දහස් කලාපය. ඊළඟට මිලියන කලාපය. ඊළඟට බිලියන කලාපය. මේ විදිහට පුතලට ඕන සංඛ්‍යාවක් දුන්නොත් ඒක අපි වචනෙන් කියන්න කලින් අනිවාර්යයෙන්ම අපි සංඛ්‍යා තුන ගානේ වෙන් කර ගන්න ඕනේ. ඒ වෙන් කරලා ලියන එකට අපි කියනවා සම්මතාකාරයෙන් ලියනවා. අපි වචනෙන් කියන්න සර් කෙනෙක් පැහැදිලිව හෙන්නේ නැහැ. දැන් හරි නේද? හරි සර්. හරි පුතේ. ඔව්. එතකොට මේ අපි වචනෙන් කියන්න කලින් අනිවාර්යෙන් පුතාලා සම්මතාකාරයෙන් ලියාගෙන ඉන්න ඕනේ. සම්මතාකාරයෙන් ලියනකොට අග ඉඳලා. ඒ කියන්නේ එකස්ථානින් ඉඳලා තමයි සංඛ්‍යා ලියන්න ඕනේ. අපි මුල ඉඳලා ලිව්වොත් පුතාලගේ සම්පූර්ණ සංඛ්‍යා වර්ධිනවා. ඒ නිසා මුලින්ම මතක තියාගන්න ඕනේ අපි සංඛ්‍යා ලියනකොට අනිවාර්යෙන්ම සම්මතාකාරයෙන් ලියනකොට අපි එකස්ථානීය පැත්තේ ඉඳලා සංඛ්‍යා තුන ගානේ වෙන් කරගන්න ඕනේ. ඒ වගේම තමයි මේ සංඛ්‍යාවක් කියන්න දුන්නාට පස්සේ පුතලට ඔය ලක්ෂ කෝටි ඒ වගේ එනවා ගැටලුවක් නෑ. එහෙම කියන්න පුළුවන් වුණාම හොඳයි, ප්‍රශ්නයක් නෑ. හැබැයි පුතල දන්නවා ඒ වගේ කියන්න ගියාම සංඛ්‍යා පටල වෙනවා නේද පුතේ? අපි ඒ ලක්ෂ කෝටි විදිහට කියන්නේ ලංකාවේ. අපි කියන්නේ ලංකාවේ විවහාර කරන විදිය තමයි එහෙම. හැබැයි මේ අපි ඒ ලංකාවේ විවහාර කරන විදිය චුට්ටක් පැත්තකට දාලා අපි අන්තර්ජාතික සම්මත ක්‍රමයේ කියන්නේ සුදුවක්කලා අයියලා කියන විදියට අපිට සංඛ්‍යාව කියන්න පුළුවන් නම් ඒ කියන්නේ මිලියන බිලියන වලින් නේද? මං කියන්නේ පුතාලා පහසුයි. අර ලක්ෂ කෝටි කියලා ලියන්න ගියාම පටලැවෙන. හැබැයි ලිව්වා කියලා වැරද්දක් නෑ. පුතාලා හරියට ඒ සංඛ්‍යාව ලිව්වොත් වැරද්දක් නෑ. ඒකට හරි හම්බ වෙනවා. හැබැයි පුතාලා මතකේ තියාගන්න ඕනේ පුළුවන් තරම් අපි ලියනකොට අපි අර සම්මතාකාරයට හරි කොහොම හරි අපි ඒ සංඛ්‍යාව ලියන්න හදනකොට අපි ලංකාවේ විවහාර කරන ක්‍රමයේ පැත්තකට දාලා අන්තර්ජාතික සම්මත ක්‍රමයට ලියන්න පුළුවන් නම් ගැටලුවක් නෑ. මං තනිය පුතාලට හොඳට මේ වැඩේ කරගන්න පුළුවන් වේ. ඒ නිසා පුතාලා හොඳට මතකේ තියාගන්න හැම විටම අපි මේ වැඩේ නිවැරදි වෙන්න ඕනේනේ. අපි මුළු උත්සාහයක් ගන්න මෙච්චර ගණන් හදලා මේක පුරුදු වෙන්නේ හරියට කියන්නේ. ඒක නිසා පුතාලා හැම සංඛ්‍යාවක්ම කියනකොට අන්තර්ජාතික සම්මත ක්‍රමයට කියමු. එතකොට ගැටලුවක් නැතුව ඒක හරියටම හරියටුවක්. එහෙම කියනකොට තමයි අපි එක කලාපය, දහස් කලාපය, මිලියන කලාපය, බිලියන කලාපය කියලා සංඛ්‍යාවෙන් කරගන්නේ. එතකොට දැන් හරි
මම හිතන්නේ අපි ওই ටික කතා කරපු ටික හැම දරුවෙකුටම හොඳට පැහැදිලි වෙලා ඇති. අද අපි බලමු මෙතනින් ඉස්සරහට යන්නේ කොහොමද කියලා. මම පුතාලට නිබන්ධනයක් දීලා තියෙනවා. නිබන්ධනේ අපි චුට්ටක් කතා කරමින් ඉඳපු තැන. සිත්තු මෙන්න. මයික් ඔෆ් කරගන්න. අපි නිබන්ධනේ ඉඳපු තැන චුට්ටක් බලමු. ඊට පස්සේ පුතාලට ඉස්සරහට යන්න පුළුවන්. හොඳට බලා ගන්න පුතාලා. සයාශකින් දාන්නම් මට විනාඩිය දෙනු දෙ. රයිට්. මට චුට්ටක් එක්කෙනෙක් කියන්න පුතේ සම්මතාකාරයට ලියලා කියවන ආකාරය අපි මෙන්න මේ ගණන් දී අපි හඳුවද නැත්නම් පුතලට මොකද කරන්න කියලා කිව්වා මට චුට්ටක් කියන තුන්වෙනි ගාන. පුතාලට ගැටලුවක් එහෙම තිබුණොත් කියලා තමයි සර්ව නිබන්ධනේ ගත්තේ. ඔන්න දැන් මේ නිබන්ධනේ සියල්ල එහෙනම් අවසන් කරලා තියෙන්නේ. තේරුණාද? මං හිතන්නේ කාටවත් ගැටලුවක් වෙන්න බෑ. කාට හරි දුවෙකුට හරි පුතෙකුට හරි ගැටලුවක් වුණොත් කියලයි මම මේ නිබන්ධනේ හබව ගත්තේ. පුතාලට උඩ මතක් කරන්න මං හිතන්නේ මේකේ කාටවත් එන ගැටලුවක් නෑ. එහෙමද? හරි. එහෙනම් මං ඔන්න මේක අයින් කරනවා. හොඳේ නේද? හරි. සර් නැවතු හරහට සුරු කරන එක. මොකද උදේ? ඔකියන්. සර් අර මේ නැවතුවේ සර් හරහට සුළු කරන එක. ආ හරි හරි මම ඉන්නේ බන්දරේ ගන්න චුට්ටක් ඉන්න. කාටද ගැටලුවක් තියනවද බලන්න ඒක ගත්තා නැත්නම් ඊළඟ පුතාලට ගැටලු තියන් ඉස්සරහට යන්න බෑ නේද සංඛ්‍යා කියවන කොටසේ පොඩි පොඩි ගැටලු තියෙනවනේ ඒකයි උදේ. අපි අලුතෙන් දාපු නිබන්ධනය මම හිතන්නේ පුතාලා හැම කෙනාම මුද්‍රණය කරගෙන නැති මේක මෙන්න මේ පාඩම අපි ගිස්සදී කතා කළා පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම කියන පාඩමයි කාලයේ මේ නිබන්ධනයේ තියෙන්නේ මේ නිබන්ධනයේ හැම කෙනා ළඟම ඇති එතකොට පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම කියන මොනවද කියලා අපි කතා කළා ගණිත රාමුවේ පෙන්නුවා ඊට පස්සේ පුතාලාගේ මේ සංඛ්‍යා එකතු කරන හැටි සියල්ල කතා කළා මෙන්න මේ කොටස තමයි අපි කතා කරන්න තියෙන්නේ නේද සර් අපි ඔය ඩයක් කතා කරමු හොඳයි තුන්වෙනි ගාන කතා කළාද නෑ සර් නෑ සර් ඔතනින් පටන් ගන්න තියෙන්නේ හරි 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 එතකොට මේ දක්වා ඔව් හරි හරි ඔව් මේ නිබන්ධනේ මේ දක්වා කාටවත් ගැටලුවක් නෑ නේද මම හිතන්නේ සරල ගණන් ටිකක් තුනේ කාටවත් ගැටලුවක් නැතුව හදන්න පුළුවන්මයි හරි ඔන්න අපි තුන්වෙනි ගානට ඉස්සරහට යනවා අද තුන්වෙනි ගානේ දැන් එතකොට උරුදේ පාඩම හරි
ස්ථානීය ආගේ පාඩම හරි ඔන්න දැන් පුතලගේ පූර්ණ සංඛ්‍යා මත ගණිත කරන්න තියෙනවා කුංචි කොටසත් වෙන ඉවර කරන්න ඒකත් ඉවර කළාට පස්සේ ඒ පාඩමත් හරිනාට කාලේ පාඩමත් අපි අදනම් අපිට පටන් ගන්න බැරි වෙයි අපි බලමු කාලේ පාඩමත් පටන් ගන්න ඕනේ තේරුණාද හරි එතකොට මේ පුතලගේ අපි යනවා මෙන්න මේ තුන්වෙනි ගානට මම හිතන්නේ පුතලා හොඳට ගාන ඉස්සර කියවන්න ඕනේ ගාන කියවලා ඊට පස්සේ පිළිවෙලට හදාගන්න පුළුවන් පුතලට ගැටලුවක් නැහැ සර හදනකන් චූටක් ඉන්න පුතලා කලබලලා හදන්න නැතු තේරුණාද මෙන්න මේක මේ එකපාර උත්තරේ කොහෙවත් දාන්නේ නැහැ හදාගන්න විදියත් එක්ක බොහොම පිළිවෙල පුතලා උත්තරේ ගන්න ඕනේ මම කියලා දෙන්නම් ඒ විදියට පුතලා උත්තරේ ගන්න එක් ගොඩක අඹගෙඩි 486ක් තියෙනවලු තවත් ගොඩක අඹගෙඩි 658ක් තියෙනවලු පුතලෙන් අහන්නේ ගොඩවල් දෙකේම තියෙන අඹගෙඩි ගාන කොච්චරක්ද කියලා මම කියලා දෙන්නම් හදන විදිය පුතලා ඒ විදියටම හදන්න කලබලලා උත්තර ගන්න එපා පුතලා වම් අත පැත්තට වෙන්න 486 ලියනවා කීයද 486 ඒකට එකතු කරන්න ඕනේ කීයක්ද පුතලාගේ දෙනවා අනිත් අඹ ගොඩේ අඹ කීයද 658 ඔන්න 658 මේ දෙකම එකතු කරලා ඔන්න උත්තරේ ගන්න ඕනේ පුතලා කොහොමද කියලා මෙන්න උත්තරේ ගන්නා විදිය මේක ලේසියෙන් හැමෝටම පුළුවන්නේ 6යි 8යි 14යි 14 වුණාට අපි ලියන්නේ 4 විතරයි මේක මෙහෙට ගෙනාවා තව කවුරු අමාරු කෙනෙක් ඉන්නවා නම් මෙයායි මතක් කරලා දෙන්න 8යි 1යි 9යි 9යි 5යි ආයේ 14යි 14 වුණාට අපි කියන්නේ 4 එකක් මෙතෙන්ට ආවා 4යි 1යි 5යි 5යි 6යි කියන්නේ 11යි උත්තරේ කියක් ආවද 1144ක් ආවා ආවට පස්සේ පුතාලා මෙතන ඉෂ්ඨා මාක් එකක් දාගන්න පාට පෑනක් අරගෙන ලස්සන ඉෂ්ඨා මාක් එකක් දාලා අපෙන් අහන්නේ ගොඩවල් දෙකේ මැදි අඹ ගෙඩි ගණන කීයද කියලානේ අපි ලියා ගන්නවා අඹ ගෙඩි ගණන අඹ ගෙඩි ගණන සමාන ලකුණු දාලා අන්න ලියා ගන්න උත්තරේ 1144යි. ඔන්න ඔය විදියට හැදුවාම ගොඩක් පිළිවෙලයි නේද පුතේ? නැත්නම් එකපාර කොහේවත් නැතුව මේ වගේ ඈ කලබලිය උත්තර හදලා එහෙම ගැම්මාම හරි කැතයි. සම මේ උත්තරේ අරගෙන අපි ස්ටා මාක් එකක් දාලා අඹ ගෙඩි ගණන නම් ඊට පස්සේ ගිනි බෝතල් ගණන නම් ළමයින් ගණන මොකක්ද කියලා ලියුවාම උත්තරේ බලන කෙනාට නැත්නම් බලන ගුරුවරයාට ඒක හොඳට තේරෙනවා නේද පුතේ? අපි මේ විදිහම කරගෙන යමු. එහෙනම් සංඛ්‍යා දෙක එකතු කරන්න අඹ ගිරි ගන්න සමානයි කියලා 1144යි කියලා පිළිවෙල ලියා ගන්න. හොඳේ අස්ස. සර්. ඔකේ හොඳේ. සර් මට කරන්ට් එක නැහැ. ඒකින්ද මම වීඩියෝ ඔෆ් කරගන්න. අහමක් නැහැ. කරන්ට් එක නැත්නම් ඉතින් ඇත්තටම කරන්න දෙයක් නැහැ නේද? අනිත් හැමෝම වීඩියෝ ඔෆ් කරන්න. හොඳයි. දැන් ගොඩක් අය වීඩියෝ ඔන් කරලා ඉතින් තව කීප දෙනෙක් ඉන්නවා. මම හිතන්නේ යාළුවරත් විදුලිය සම්බන්ධ වෙලා වෙන්නේ නැති. නමුත් අපි ඔයාලා මට කරන්න. නෑ නේ. කියන්න හොඳේ. අප්ඩේට් කරන්නේ නැහැ සර්. ඔව් ඒක තමයි ගොඩක් අය ගැටලුව තියන්නේ නේද? අද පන්දර සම්බන්ධ වෙලා තියෙන පිරිස තියෙන්නේ ඒකයි. හැබැයි ඉතින් ගැටලුවක් නැහැ සර්. ගන්න report එක පුතාලා link එක දානවනේ. ඒ නිසා මේ කවුරු හරි පන්දර සම්බන්ධ වෙන්න බැරි වුණොත් පුතාලා මේ report එක බලන්න. එතකොට හරි හොඳේ. සර්. ඔකේ. සර් කියන ක්ලියන විදිහ කියලා දෙනවද? ඔව් මම පුතාලට කිව්වේ මෙහෙමයි පුතේ හොඳ අහගන්නකෝ. පුතාලගේ තියෙන space එකක් තියෙනවනේ මෙන්න මෙතන හිස්තනක්. සර්ෝ නිබන්ධනේ දාලා තියෙන්නේ ඒකයි. උදා කිස්සනේ වම් අත පැත්තට වෙන්න ගාන හදන්න. මේ දෙක එකතු කරන්න. එකතු කරලා ඉෂ්ඨා මාක්‍යයක් දාලා අඹ ගෙඩි ගන්න සමානයි කියලා 1144 යැලිය අත ලස්සනයි වැඩි. පිළිවෙලයිනේ. ඔතන අපි ගණිතේ එහෙම තියෙන්න ඕනේ පුතේ. දැන් ඉතින් ආවට ගියාට මෙහෙම කළාට බෑ. ගණන් පුළුවන් වෙන්නේ. අපි පිළිවෙල මුලින් ඉඳලා හදාගන්න. ලස්සන හදාගන්න. හොඳේ. කිවිණි ගාන තුන්වෙනි ගාන.
එහෙනම් මං හරිද? හොඳයි පුතේ හොඳයි හොඳයි. මං ඊළඟ ගානට යන්න හතරවෙනි ගානට. මෙන්න හතරවෙනි ගාන ඒකත් ලේසි. ඔන්න බලන්න හදන විදිය. දැන් සමහර යාළුවෝ ඉන්නවා නිකම්ම එකතු කරලා උත්තරේ දාන. හිම මදි පුතේ. අපි චුට්ටක් නේද පිළිවෙලට වැඩි කරමු. right. මෙන්න පුතරගේ හතරවෙනි ගාන. හොඳ බලා ගන්න තනියම වැඩ කරන්න දෙන්නම් ඈ. right. හතරවෙනි ගාන. පාසලක පිරිමි ළමයි 1846යි ගැහැණු ළමයි 1384ක් ඉන්නවලු. පාසලේ සිටින මුළු ළමයි ගාන අහන්නේ. මේවට වගන්ති ලියන්නේ ඒවා නෑ. වගන්ති ලියන්න කියලා මම කිව්වේ නෑනේ. එහෙනම් පුතාලා කරන්නේ 1846 ගත්තා. ඒකට එකතු කරගන්නවා. හොඳට බලන්න කීයක්ද? 1384ක්. 1384. මේ දෙකම එකතු කරලා වුණා පුතාලා උත්තරේ ගන්න. හොඳට බලා ගන්න. 6යි 4යි 10යි. 10 වුණාට අපි කියන්නේ බිංදුව. එකක් ඉතුරු. 4යි 1යි 5යි 5යි 8යි 13යි. 13 වුණාම අපි ලියන්නේ 3 එකක් ඉතුරු. ඒක මෙතෙන්ද ගියා. 8යි 1යි 9යි 9යි 3යි 12යි 12 වුණාම අපි ලියන්නේ 2 එකක් ඉතුරුයි. ඉතුරු එක මෙතෙන්ද ගියාවා. එතකොට 1යි මේකයි 2යි මේකයි කීයද? 3යි. 3230යි. තව පැහැදිලි දෙයක් ඉන්නවා නම් ආයි 6යි 4යි 10යි 10 බින්දු ලියන්නේ එකක් ඉතුරු. 1යි 4යි 5යි 5යි 8යි 13යි 13න් 3 ලියන්නේ එකක් ඉතුරු. 1යි 8යි 9යි 9යි 3යි 12යි 12න් 2 ලියන්නේ එකක් ඉතුරු වෙයි. 1යි 2යි 3යි. අන්න උත්තරය ආවා 3230යි. උතලෙන් අහන්නේ මුළු ළමයින් ගණන නේද? එහෙනම් අපි ස්ථා මාත්‍යයක් දාලා මෙතන ලියා ගන්නවා මුළු ළමයින් ගණන. මුළු ළමයින් ගණන. සමාන ලකුණ දාලා කීයක් ඉන්නද මුළු ළමයි? 3230යි. අන්න මෙතෙන්ද ගත්තා 3230යි. ඔන්න උත්තරය ආවා 3230යි. වැඩේ හරිනේ. ඔන්න ඔය විදිහට හදන්න කියලා මම කියන්නේ පුතාලට. එතකොට හරිනේ වැඩේ. උත්තර පත්‍රේ බලන ටීචර්ට නේද? හොඳට මේ වැඩේ පැහැදෙනවා සර්. මේ දරුවා හොඳට හරි ගැස්සලා තියෙනවා. ඈ වචනේ ලියලා තියෙනවා නේද? අන්න එහෙම තියෙන්න ඕන. පැහැදිලිද? හදන්න. සර් මේ පුතා පෙන්වනවට පේන්නේ නැහැ පුතේ. හිමාෂස් හිමාෂ ඉන්දුවර ප්‍රශ්න පස්සේ හරි සර් ලියලි ඉවරයි. වැබුතේ හරි. right. එහෙනම් මම පුතාලගේ පස්වෙනි ගානට යනවා. ඒක ඇස්සර හරි ගැස්සලා පෙන්නනවා. හොඳට බලා ගන්න පුතාලා. කවුරුත් තනියම හදන්න යන්න එපා. මට තේරෙනවා ඔයාලට තනියම හදන්න පුළුවන් වුණාම එතකන් තනියම හදන්න එපා. හොඳයි. මෙන්න පස්වෙනි ගාන. හදන්න වෙලා දීලා බොහොම පිළිවෙලට මේ වැඩේ කරගෙන යන්නේ. ඔන්න පස්වෙනි ගාන. පස්වෙනි ගාන මෙහෙමයි තියෙන්නේ. සපතු නිෂ්පාදන ආයතනයක සපතු නිෂ්පාදනය කරනවා කියන එකේ සපතු හදනවා. පුතාලා දැකලා තියෙන සමහර ෆැක්ටරිස් වල පුතාලා ගිහිල්ලා ඇති නේද? ඔව්. නිෂ්පාදන ආයතනයක ජනවාරි මාසයේදී හදන සපත්තු ගාණ දෙනවා. පෙබරවාරි මාසයේ හදන සපත්තු ගාණ දෙනවා. මාර්තු මාසයේ හදන සපත්තු ගාණ දෙනවා.
ඒ ඔක්කොම එකට එකතු කරලා ආවට පස්සේ තමයි මාස තුනේම හදලා සපතු ගන්න ඉන්නේ. ඔයාලා කරන්නේ මේ තුනම එකට එකතු කර ගන්න. මෙන්න බලන්නකෝ හොඳට බලා ගන්න. 1395 ජනවාරි මාසයේ හදන සපත්තු ගන්න. පෙබරවාරි මාසයේ හදනවා 1426. මාර්තු මාසයේ හදනවා 1737. මේ ඔක්කොම එකතු කරන්න කියලා කියන්නේ ඔන්න එකතු කරන්න අපි ගත්තා. දැන් පුතාලට ගැටලුවක් ඒ සර් එකතු කරන්න සංඛ්‍යා තුනක් තියෙනවා. ඉතින් තුනක් නෙමෙයි අපිට කොච්චර ආවත් මම කියපු විදිහට පුතාලා හදනවා නම් පුතාලට ගැටලුවක් වෙන්නේ නැහැ. මෙන්න හදා ගන්න විදිය හොඳට බලා ගන්න. මෙහෙම ආද. 5යි 6යි එකතු වෙනවා. 5යි 6යි උත්තරේ එන්නේ කීයද? 11යි. 11ට 7ක් එකතු වෙනවා. 11යි 7යි උත්තරේ එන්නේ 18යි. හැබැයි පුතේ 18 වඩා අපි 8 විතරයි ලියන්නේ. ඔයාලගේ මෙන්න මේක මෙතෙන්ට ගේනවා. 9යි 1යි 10යි 10යි 2යි 12යි 12යි 3යි උත්තරේ එන්නේ 15යි. 15ෙන් අපි ලියන්නේ කීයද? 5. මේක මෙතෙන්ට ගේනවා. 1යි 3යි 4යි 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 8යි 8යි 7යි උත්තරේ ආයෙත් 15යි. හැබැයි 15 වුණාට අපි ලියන්නේ 5 විතරයි. මේක මෙතෙන්ට ගේනවා. 1යි 1යි 2යි මේකයි 3යි මේකයි 4යි. අන්න උත්තරය ආවා 4558. එතකොට උත්තරේ කියද 4558යිනේ. උතලෙන් අහන්නේ මාස 3ේම නිෂ්පාදනය කරන මුළු සපත්තු ගණන. අන්න ඔයාලා මෙතන ඉෂ්ඨා මාත්‍යයක් දාලා ලියනවා මුළු සපත්තු ගණන. මුළු සපත්තු ගණන. සමාන ලකුණු දාලා කීයක් ආවද? 4558යි. 4558යි. ඔන්න මුළු සපත්තු ගන්න. ගැටලුවක් නෑනේ. ඔන්න ඔය විදියට හරි ගස්සලා උත්තරේ ගන්න කියලා මම කියන්නේ. ඉතින් බලන්න කොච්චර ලේසිද කියලා. නේද? බොහොම පිළිවෙලයි ලස්සනයි නේද? ඔය විදියට අපි හරි ගස්සලා උත්තරේ ගන්න ඕනේ. තේරුණාද? හදලා ගන්න පස්සේ නිකන් ලස්සනට. පස්සේ නිකන් තනියම නෝ. පස්සේ නිකන් තනියම හදන්න ගන්න දෙන්නම්. සර් මේ හරි දින්දුවරගේ ඉඳුවර ගන්න තියෙකෝ තියෙයි. හරි පුතේ. උඹට පැහැදිලිව අස්සන්න තියෙන්න ඕනේ. හරි මම 6 වෙනි ගානට යන්නද? චුට්ටක් ඉන්න. හරි පුතේ.
දැන් හරි නේද හරි පුතේ මම පුතාලට 6 වෙනි ගානට යනවා මෙන්න 6 වෙනි ගාන උදේ බලන්න දැන් හැමෝම හරි නේද මෙන්න 6 වෙනි ගාන උතර කුංචි ගැටලුවක් කියන ගානක් තියෙනවා අපි ඒක බලමු පුතාලට හදන්න පුළුවන් දෙයක් කියලා ඔව් මෙන්න 6 වෙනි ගාන උදේ බලා ගන්න හයි උදේ බලා ගන්න පුතාලගේ 6 වෙනි ගාන කියන්නේ මෙහෙමයි ව්‍යාපාරිකයෙකු වන නිමල් බිස්නස් කරන කෙනෙක් නේ ව්‍යාපාරික කෙනෙක් බිස්නස් කරන කෙනෙක් පළමු දිනේදී රුපියල් 810ක්ද දෙවන දිනේදී රුපියල් 985ක්ද තුන්වන දිනේදී රුපියල් 1130ක්ද වශයෙන් ආදායම් ලැබීය ආදායම් කියලා කියන්නේ එදා බිස්නස් කරලා සල්ලි හම්බුණා කියලා කියන්නේ නිමල් මෙම දින තුනේදී ලැබූ මුළු ආදායම කීයද මුළු ආදායම නම් පුතාල අනිවාර්යෙන් මොකද කරන්න ඕනේ එකතු කරන්න ඕනේ හැබැයි පුතේ එතන මෙන්න මේ වගේ ලියා ගත්තාම ඔන්න ලේසි ඉස්සෙල්ලා ලොකුම ගාන ලියන්න 1130 තමයි ලොකුම ගාන ඊට පස්සේ ඒක ලියයි ඊළඟට පුතාලා ඉතුරු දෙක නම් කැමති විදියට ලියන්න පුළුවන් දැන් 810 ලියනකොට 8 එන්න ඕනේ මෙන්න මෙතෙන්ට ඒ කියන්නේ එක ස්ථානේ තමයි පිළිවෙලට එන්න ඕනේ 810 ඊට පස්සේ පුතාලගේ තියෙනවා අනික කීයද 985 985 මෙහෙම ලියන්න ඕනේ මොන 985 දැන් මෙතන එක ස්ථානේ ටික පිළිවෙලට ලියන්න ඕනේ මෙහි ප්‍රශ්නයක් නැහැ ඒ පැත්තේ ගැටලුවක් නැහැ ඔන්න අපි දැන් කරන්නේ මේ ඔක්කොම එකට එකතු කර ගන්නවා තුනක් තිබුණාට ගැටලුවක් නැහැ බිංදුවයි බිංදුවයි පහයි නම් මෙතෙන් දෙන්නේ කීයද පහම 3යි 1යි 4යි 4යි 8යි 12යි 12 වුණාට අපි ලියන්නේ කීයද 2 එක මෙතෙන්ට ගෙනාවා 1යි 1යි 2යි 2යි 8යි 10යි 10යි 9යි 19යි 19න් අපි ලියන්නේ කීයද 9 එකක් ඉතුරු එක මේ පැත්තට ගෙනාවා 1යි 1යි උත්තරේ කීයද 2යි 9 උත්තරය ආවා 2925 එහෙනම් පුතේ උත්තරේ එන්නේ කීය 2925 අපෙන් අහන්නේ මුළු ආදායම කීයද කියලා පුතල ශාමාර්ථය දැන් මම මෙතෙන්ට දැන් සරික්‍රමේ දන්නවා මුළු ආදායම සමාන ලකුණු දාලා 2000 සමාන ලකුණු දැම්මත් ප්‍රමාණයක් කමන්නේ 2925යි ඔන්න දැම්මා 2925 ඔන්න උත්තරය ආවා මේකට රුපියල් කියලා දාන්න අපිට කරන්න එපා ආදායම ඉන්නේ රුපියල් වල ඉන්නේ ඒ නිසා පුතාලා ලියනකොට මුළු ආදායම සමානයි රුයන්න දාලා තිතක් තියන්න රුපියල් කියන 2925යි ඔන්න ගාන හදා ගන්නා විදිහ තේරුණාද right ඔන්න පුතාලට 7 වෙනි ගාන ඔන්න සර් තනියම හදන්න දෙනවා හැබැයි ගැටලුවක් තියෙනවා කල්පනාවෙන් හදන්න ඕනේ right මම එක්කෙනෙක්ගෙන් ඊට පස්සේ උත්තරය අහනවා බලමු යා හරියට ගියයිද කියලා යා වැරද්දලා කිව්වොත් තව කෙනෙක්ගෙන් අහන පුතාල හොඳ කල්පනාවෙන් හදන්න ඕනේ ඉස්සෙල්ලා හයිලි ගන්න හදාගන්න සර් ඔකේ සර් මේ එකතු කරනකොට රුපියල් 1130 එහෙම කියලා එකතු කරන්න බැරිද ඒ කියන්නේ රුපියල් අපුදා මෙතෙන්ට රුයන්න දාලාද ඔව් සර් මේ උතර තේරුණාද වැඩි? ඔව් සර්. ඉන්දුරගේ හරිද? යන පුතේ. ඉන්දුරගේ හරිද? හරි. රයිට්. ආ. හත් වෙනි ගාන තනියම හදන්න බලන්න විනාඩි දෙකක් දෙන්නම් ඈ. හදුවා සර්. සර් අමාශය ඉවරයි. හරි පුතේ හරි. සර් අහන්න. ඔව් හත් වෙනි ගාන හදන්න බලන්න. සද්ද කරන්න එපා මයික් ඔෆ් කරගන්න. සයිවරයි හොඳයි දැන් මම කවු කවුදලා කවුරු හදලාද මම මොකුත් දන්නේ නැහැ දෙනවාද
එම පුතාලා කවුරුදා ඔපුතාලා ගාන ඔමින පුතේ පුතාලා කවුරු ගාන හදලා සර් එහෙම මුකුත් දන්නේ නැහැ හැබැයි සර් තැනින් තැනින් අහනවා බලමු එක්කෙනෙක්ගෙන් අහලා මයික් එකෙන් අහන්නද තාරිනි ආ තරින් දාම හදනවා ලයි හරි එහෙනම් තව එක්කෙනෙක්ගෙන් අහලා බලමු කවුද කවුද ගිම්මානි පුතා හදලා ඉවරද හයවෙනි ගානද හත්වෙනි ගාන හදලා ඉවරයි සර්. ආ පුතා උත්තරේ කියන්න කිම්මාන. පොළ බෝතල් ප්‍රමාණය. ඔව්. 2051යි. 2051යි. ආ කවුද ඔන්න කිම්මානගේ උත්තරේ? ඔන්න සර් අවුගලා දෙන කිම්මානගේ උත්තරේ. හරිද රයි. අනිත් අය කියමු බලන්න කිම්මානගේ උත්තරේ හරිද වැරදිද කියලා. ඔව් සතුද දවසේ තියෙනවා කිරිබෝතල් 974. මේ තියෙන 974. ඊට පස්සේ අඟහරුවාදා දවසේ සතුදාට වඩා කිරිබෝතල් 103ක්නේ. එහෙනම් පුතේ මේකට අපි 103ක් මොකද කරන්න ඕනේ? එකතු කරන්න ඕනේ. ඔන්න එකතු කරගන්නවා. එතකොට 3යි 4යි 7යි මේ 7 මෙතෙන්ට ආවා. 9යි 1යි කීයද? 10යි 1077යි. එතකොට සම්බ දවසේ 974ක් කිරිබෝතල් හදනවා අඟහරුවාදා දවසේ 1077ක් හදනවා දවස් දෙකේම බලන්න මෙන්න මේ දෙක මේකට එකතු කර ගන්නවා 974යි මෙතෙන්ට කීයද 1077යි ඔන්න ඔය දෙක මේකට එකතු වුණාට පස්සේ තමයි පුතාලගේ අඟහරුවාදා දවසේ sorry සඳයි අඟහරුවාදා කියන දවස් දෙකේම හැදෙන කිරිබෝතල් ගාන කොච්චරක්ද කියලා එන්න මෙන්න බලන්නකෝ 7යි 4යි 11යි 11න් එක ලිව්වා මේක මෙතෙන්ට ගෙනාවා 7යි 1යි 8යි 8යි 7යි 15න් 5 එකක් ඉතුරු මේක මෙතෙන්ට ගෙනාවා 9යි 1යි 10යි 10න් බිඳුව ලිව්වා එකක් ඉතුරු මේක මෙතෙන්ට ගෙනාවා 1යි 1යි උත්තරේ 2යි ඔන්න ඔය විදිහට හරි ගස්සලා තමයි කවුද ගිම්මහානි 2051යි කියලා උත්තරේ කිව්වේ ඉතින් ගොඩක් එයා හොඳයි ඉෂ්ඨාමාක් එකක් මං හිතන්නේ එයා දාලා තිබුණොත් එයා එහෙමම කිව්වා ඒක නිසා අපි මෙතන ලියා ගන්නවා ඉෂ්ඨාමාක් එකක් දැම්ම ඉතින් දැන් පහල ලිව්වක් කමක් නැහැ කිරිබෝතල් ගණන කිරිබෝතල් ගණන සමානයි උත්තරේ 2051යි 2051යි ඔන්න කවුද ගිම්මානි හොඳයි ඉතින් මම පුතා වාගේ කරනවා දුන්න ගාන දැන් ඇත්තටම පුතා හතර දෙනෙක් කියලා සර් දන්නේ නැහැ සෝ කලාතුන් දෙනෙක් ඉන්නේ ඇහුවේ එයා හරියට හරි ගැස්සලා තියෙනවා අනිත් යාළුවෝ ගාන හදන්න පුතේ වැරදුනාට කමක් නැහැ ගාන හදන්න
ඒකේ මොනවද දෙයක් අපේ ඇඟට එනවා. දැන් යා ගාන කියුවේ නැත්නම් යා කරන්නේ 974 කිසි තුනක් ඒක වල සර්ට කියනවා 1077 එක. එහෙම කිව්වනම් වැරදි. එනවා දෙය එකවතාවේ උත්තරේ කිව්වා 2051 කියලා. උදා හොඳයි. ඔය වගේ ඉස්සරහට වැටි කරගෙන යන්න. ඉතින් මේ මගෙන් අහන්න කියලා ගොඩාක් අය කිව්වා. මම උතලින් අහන්නම් අහන්න නැතුව ඉන්නේ. හැමෝගෙන්ම අහන්න අපිට දෙන කාලයක් බලන්න ඕනේ නේද? මොකද එක දවසකට පුංචි ඒකමාර කාලයක් තියෙන ගණන් ගොඩක් හැදෙන්නත් ඕනේ. පුතාලත් එක හරහා ගන්නත් පුතාලගේ ලුරට උත්තර දෙන්නත් ඕනේ. කියන්න ගොඩක් තියෙනවා ඉතින් නේද? එනිසා ඉතින් අපි මේ වැඩේ චුට්ටක් ප්‍රමාණිකුල යන්න ඕන නිසා තමයි සර් ගොඩක් ගණන් හදලා ඔයාලගෙන් ගණන් කීපයක් අහන්න අනිත් අයගෙන් අහන්න හොඳේ? හදාගන්න ලස්සන. සර් මට සිග්නල් නැතුව ඇහෙන්නේ නැතුව ගියා සර් මේ පූර්ණ සංඛ්‍යා අඩු කිරීම ගන්න හදන්න කිව්වද නෑ 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 තාම හරහ හදන්න කියලා කිව්වේ නෑ පුතේ තාම හදන්න කියලා කියන්නේ අපි ඒ කොටස යන්න ඉන්නේ මෙන්න මේ හත් වෙනි ගාන තමයි අපි හැදුවේ හොඳේ හත් වෙනි ගාන තමයි හරි ගැස්සලා තියෙන්නේ හරි පුතේ හැමෝම අහන්න නේද රයිට් එහෙනම් අපි පුතලාගේ ඊළඟ ගානට යන්නයි හදන්නේ ඊළඟ මාතෘකාවට මෙන්න පුතලාගේ තියෙනවා පූර්ණ සංඛ්‍යා අඩු කිරීම කියලා එතකොට පූර්ණ සංඛ්‍යා දැන් අපිට එකතු කරන්න આવොත් ඒ කියන්නේ එකතු කිරීමේ සංඛ්‍යා දෙකක් આવොත් නැත්නම් තුනක් આવොත් මම හිතනවා පුතලා හැම කෙනාටම සංඛ්‍යා ටික එකතු කරන්න පුළුවන් මේ කාටවත් ගැටලුවක් නැති වෙයි කියලා හැබැයි ඒ වගේම ගැටලුවක් આવොත් අර වගේ අපි ඒවත් හදන්න පුරුදු වෙන්න ඕනේ දැන් බලමු අඩු කරන්නේ කොහොමද කියලා පුතාල මෙතන බලනවා මේ පුංචි උදාහරණයක් පුතාලට දාලා තියෙන්නේ මේ තියෙන්නේ පළතුරු බීම පිරලා තියෙන වීදුරු ටිකක් මේ තියෙන්නේ පුතාල මෙතන ගණන් කරලා බලනවා පළතුරු බීම වීදුරු කීයක් තියෙනවද කියලා මට කියන්නකෝ ගණන් කරලා කීයක් තියෙනවද කියලා 30යි සර් 30යි සර් ඔව් පුතේ පුතාල ගණන් කරලා ඔව් 30ක් තියෙනවා හොඳට ගණන් කරලා බලන්න පළතුරු බීම වීදුරු කීයක් තියෙනවද 30ක් තියෙනවා පුතාල සමාන ලකුණ දාලා සර් දාලා තියෙන විදිහම 30යි කියලා දාගන්න 30යි ඊට පස්සේ අමුත්තන් පාණේ කළ වීදුරු ගාන කියලා පාණේ කළා පස්සේ ඔව් පුතේ 20 ඒවා කීයක් තියෙනවද 10ක් තියෙනවා දාන්න 10යි 10යි දැන් පුතාලෙන් අහනවා මෙහෙම කතාවක් හොඳට බලාගන්න. ඉතිරි බීම වීදුරු ගණන අපට පහත ආකාරයකට ගණනය කළ හැකියි කියලා කියනවා. ඒ ගණනය කරන්නේ මෙන්න මෙහෙමයි. හොඳට බලාගන්න. ඒක ලේසි අමාරු දෙයක් නෙමෙයි. මම බෝඩ් එකට යනවා. ඒ බීම වීදුරු ගණන හදාගන්නේ හොඳට බලාගන්න පුතාලා. ඔක්කොම බීම වීදුරු 30ක් තිබුණා. 10යි පාණේ කලේ එනම් 30 අඩු කිරීම 10 සමානයි කීයද 20යි 30 නේ පුතාල ඔන්න ඔයගේ හදාගන්න ඇතර පිළි තුනක් තිබ්බට කමක් නැහැ එහෙනම් 30 අඩු කිරීම 10 සමානයි කීයද 20යි ඒ කියන්නේ ඉස් බීම විදුරු කීයක් තියෙනවද 20ක් 20ක් ඇතර මෙන්න මේ බීලා ඉතුරුනේ ඒ කියන්නේ බොන්න නැතුව තියෙන ඒවා කීයක් තියෙන්න ඕනේ විදුරු 20ක් තියෙන්න ඕනේ පුතාල ගණන් කරලා බැලුවොත් එතන බීම පිරිච්ච විදුරු කීයක් තියෙනවද 20ක් කියලා පුංචි උදාහරණයක් සෙල්ගත් තේරුණාද එතකොට අපිට සංඛ්‍යා අඩු කිරීම අලුත් දෙයක් නෙමෙයි නේද පුතේ පුතාලා පහේ පන්තියේ හතර පන්තියේ කතා කරනවා නේද සංඛ්‍යා අඩු කිරීම ඉතින් හයේ පන්තිර ඇහිලා අලුත් දෙයක් නේ සංඛ්‍යා අඩු කරගන්න එක හැබැයි අමාරු සංඛ්‍යා එන්න පුළුවන් අපි මුචු උත්සාහයක් කරගෙන බලමු ඊට පස්සේ අභ්‍යාස අංක දෙකට ගිහිල්ලා පුතාලගේ සංඛ්‍යා අඩියක් තියෙනවා අඩු කරගන්න පුළුවන් දෙයක් අන්න දැන් මම කියනාගෙන් අහනවා පුතාලා අභ්‍යාස අංක දෙකේ බලාගන්න හොඳට අභ්‍යාස අංක
අභ්‍යාසංග දෙකට ගිහිල්ලා පුතාලා මෙන්න මෙතන සර් දාලා තියෙනවා ගණන් k ගණන් දක්වා දාලා තියෙනවා අපි ඉස්සෙල්ලාම පුතාලගේ පළවෙනි ගණන් පහ a b c d e කියන ගණන් පහ හදනවා පුතාලා උත්තර එක එක්කෙනාගෙන් මම බලාපොරොත්තු වෙනවා අහනවා එක එක්කෙනාගෙන් උත්තර පුතාලා a b c d e කියන ගණන් පහ ඉස්සෙල්ලා හදන්න බලන්න හැමෝ එක එක්කෙනාගෙන් උත්තර අහනවා ඈ ඒ බී සී ඩී ඊ කියන ගණන් පහ විතරයි. අටෙන් තුනක් ගියාම පහයි හතෙන් පහක් ගියාම දෙකයි
හතරෙන් එකක් ගියාම 3යි උත්තරේ කියේද 325යි ගැටලුවක් නෑ නේද ඊට පස්සේ මම ඊ ගානට යනවා මෙන්න ඊ ගාන සර් හැම ගානක්ම අර ගැසලා වෙන්නනවා උත්තර ඊ ගාන 597 එකේ මුතල අඩු කරන්න ඕනේ 345 මෙන්න අඩු කරන්න ලිව්ව හතර බලා ගන්නද හතෙන් පහක් ගියාම 2යි නවයෙන් හතරක් ගියාම 5යි පහෙන් තුනක් ගියාම 2යි 252 හැමෝටම අහ පුළුවන් කාටවත් ගැටුවක් හොඳට බලා ගන්න F ගන්න F ගන්න තියෙන මෙහෙම 997 එකෙන් පුතා අඩු කරන්න ඕනේ 886 මේකත් මං හිතන්නේ පුතාලට ගැටුවක් නැහැ බොහොම පිළිවෙලට හදන්න පුළුවන් හතෙන් හයක් ගියාම 1යි නවයෙන් අටක් ගියාමත් 1යි නවයෙන් අටක් ගියාම ආයි කිය දෙකයි උත්තර 111යි ඔන්න F ගන්න දක්වා කාටවත් ගැටලුවක් උනේ නැහැ හැමෝගෙම හරිය ඇති වැරදි කෙනෙක් ඉන්නම බෑ සර් හැමෝගෙම හරියන්න ඕනේ ඔව් F දක්වා ටික ඔව් F දක්වා ඔක්කොම ටික හැමෝගෙම හරියන්න ඕනේ කොහොම හරි සර් මගේ ඔව් ඔව් හොඳයි පුතේ G ගන්න H ගන්න I ගන්න J ගන්න K ගන්න ඔන්න මම ඔයාලගේ එක එකනාගෙන් අහනවා විනාඩි 5ක් දෙන්නම් ඇතිද Excuse me sir. කරදේ. ටොටක් අයින් වෙනකොට හරි වැරදි දාගන්න. හරි නේද පුතේ? හරි. ඔව්. පළවෙනි එකේ බලන්න 12 28 35 325 252 111. ඒක ලේසියිනේ. වර්ධින්න දෙයක් ඇත්තෙම නැහැනේ. හැබැයි G ගන්න, H ගන්න, I ගන්න, J ගන්න, K ගන්න වර්ධින්න පුළුවන්. අන්න ඒ ටික මම පුතාලගේ බලනවා. එක එක්කෙනාගෙන් අහනවා. පුතාල අහනකොට ලැජ්ජ වෙන්න එපා. දෙනවද? අන්තිනේදී සෑම දෙයක්ම උත්තර කියන්නේ ලැජ්ජ වෙන්න බෑ යාළුවෙක් අහන්න ගිය ගහමක් නෙමෙයිනේ නේද ඔයාලා අය හම් වෙන එකක් නේද ඈ ඒ නිසා මේ ප්‍රශ්නයක් නේ හම්බුගත් ප්‍රශ්නයක් නෙමෙයිනේ උත ලැජ්ජ වෙන්න බෑ උත්තර කියන්නේ තේරුණාද හරි ආ හදන්න බලන්න ඔව් ජී ගාන ඉතලා හදන්න බලන්න ජී ගාන හදලා ඉවරයි සර් හරි හදලා ඉවරයි සර් දැන් පුතේ හදලා ඉවරයි හොඳයි තව තියෙනවා මේ පැත්තේ තව තියෙනවා ඈ හදලි වරයිස හොඳයි පුතේ සේරිය පන්තියෙන් ආයෙත්ින් ගණන් බැරි වුණා කියලා කියන්නේ බලන්න කොච්චර අභ්‍යාස ලා දිනවද කියලා ඔය එකක් ගානේ ඔසර් හදනවනේ පුතාලගේ ඉතින් ගණන් බැරි වෙන්නේ කොහොමද මයික් ඔෆ් කරගන්න මයික් ඔෆ් කරගන්න තාමත් එක්කෙනෙක්ගේ මයික් ඕන් වෙලා අභිෂේක් වෙන්න ඇති අභිෂේක් උඩ මයික් ඔෆ් කරගන්න ගිම්හානි ලීලා ඉවරයි සර් හොඳයි පුතේ හොඳයි සමමත් ලීලා ඉවරයි හොඳයි මමත් ලියලි ඉවරයි. දැන් පුතේ හොඳයි. තාමට කීප දෙනෙක් හදනවා පේනවා සර්. ඒක මේ චුට්ටක් කියලා ඉන්නේ. සර් සනන්දිත් ඉවරයි. හරි. සර් අන්දිමත් ඉවරයි. හොඳයි පුතේ.
කෂ්මිත් ඉවරයි. සර් අවිෂ්කත් ඉවරයි. හයි. සර් පරිවෙන් කම්පියුටරේ ඉන්දුවර උත්තර ගියානම්. කියනකොට? පළවෙනි ප්‍රශ්නේ ඉන්දුවර උත්තරේ ගියානම්. චුට්ටක් ඉන්න සර් අහන්න කෙනෙක්ගෙන් ඈ. චුට්ටක් ඉන්න කොහොමද? සර් හිමාශි ඉවරයි. හරි මුතේ හරි. අන්තිමයි වරයි. හොඳයි පුතේ. හරි. එහෙනම් දැන් හැමෝම ඉවරයිනේ. හරි. මම ඔන බෝඩ් එක ගන්නම් ඈ. හරි. ඔන්න මට G ගන්න. හරිද? හරි. ඔන්න G ගන්න. හොඳේ රයි. මෙන්න පුතාලගේ G ගන්න. බලමු හරියට හදලාද කියලා යාළුවෙක්ගෙන් අහලා. පුතාලගේ G ගන්න තියෙන්නේ 352 කින් අඩු කරන්න කියලා කියනවා 175. හරි දේරා මම මේ ගානේ උත්තරේ කියන්න බලන්න කවුද දෙවුලි පුතාගෙන දෙන්නේ ඔව් සර් ආ පුතා කියන්න බලන්න උත්තරේ 177යි 177යි ඔන්න පුතාගේ උත්තරේ සර් රවුම් කරලා තියෙන්නේ ඔන්න පුතාගේ උත්තරේ අපි බලමු හරිද කියලා දෙකෙන් පහක් අඩු කරන්න බෑනේ එකක් ගේනවා මෙතෙන්ට 12යි 12න් පහක් ගියාම උත්තරේ 7යි මෙතන එකක් ගත්ත හිඳ පුතාලගේ 4යිනේ තියෙන්නේ එකක් ගත්ත නිසා 4යි මෙහෙන් ගේනවා 14යි 14න් 7ක් ගියාම උත්තරේ 7යි මෙතන තියෙන එකක් ගිය නිසා 2යි දෙකෙන් එකක් එකයි කවුද දෙවුලි හොඳයි අන්න පුතාගේ 177 උත්තරේ ඔන්න සර්ටත් ආවා 177 උත්තරේ හොඳයි ඔන්න එතකොට යා වැරද්දුවේ නේ හරිද හරි ඔන්න H ගන්නට යනවා ඔන්න H ගන්න හොඳට බලා ගන්න 814න් අඩු කරන්න කියලා කියනවා 359යි. හරිද? රයි. ආ. මම මේකේ උත්තරේ කියන්නේ සර් මම කියන්නේද? ඕමින්ඩ ඕමින්ඩ. සර් හිතමක කියන්නේද? ඕමින්ඩ ඕමින්ඩ. ආ හිමාශ. හිමාශ අහගෙන ඉන්නේ? අහගෙන ඉන්නේ සර්. ආ හිමාශ කියන්න බලන්න. 555යි. 555යි. ඔන්න පුතාගේ උත්තරේ. බලමු සර් අදකුවාම එනවද කියලා. 4න් 9ක් අඩු කරන්න බෑ. එකක් ගේනවා මෙතෙන්ට 14යි. 14න් 9ක් ගියාම 5යි. හරි හරි. මෙතන තියෙන බිඳුවයිනේ. මේකෙන් එකක් ගේනවා දැන් 10 වෙනවා. 10න් 5ක් කීයද 5යි. මෙතන තියෙන දැන් 7යිනේ එකක් ගත්ත හින්දා 7න් 5. ආ. ඊ මොකද උනේ? එතකොට එකක් මෙහෙට අපි ගත්තනේ මෙතන තියෙන්නේ පුතාගේ 7යිනේ 7න් 3 ගියාම උත්තරේ 4යි මට වැරදිලා තිබුණේ 455යි අන්න ඔව් එහෙනම් පුතාගේ උත්තරේ මොකද වෙන්න ඕනේ 455යි පුතා සර්ට උත්තරේ කියනකොට දෙවට පුතාට උත්තරේ හරි ගස්සලා බලලා කියන්න ඕනේ තේරුණාද හරි ඔන්න උත්තරේ 455යි එක යාළුවෙක් නම් වැරද්දුවා තේරුණාද Right. H. Balam. Aigan. Men Aigan. Aigan at yena ma. Pansiya haeng. Adukar ando ne. Desiya hetta tunak. Unna adukar ando yu. Ali tuma ka kiyanne de. Oh, chota kinna putte. Oh, oh minna oh. Mang ahanna ikkene ikkene. Kashmi, Kashmi, you can hug me, Kashmi. How is it? All right, you can go to the end of the land. This year, this tonight, sir. This year, this tonight, I'm going to tell you. Right, Balam, I'm going to tell you. Hi, Tunagi Hama Tunai. Bindu at the end. Ikagana, the Hayai. The Hayim Hatagi Hama Tunai. මෙතෙන් තියෙන පුතා එකක් ගත්ත නිසා 4යිනේ 4න් 2ක් ගියාම කීයද 2යි උත්තරේ කීයද 233යි කවුද කෂ්මී හොඳයි ඔන්න පුතාගේ උත්තරේ 233 සරටත් ආවා 233 ගැටලුවක් නැහැනේ අන්න හරි හරි ඊළඟට අයි ගාන ඊට පස්සේ මම පුතාගේ ජේ ගානට යනවා මෙන්න ජේ ගාන එකක් අහනයි කියන්නේ 602න් අඩු කරන්න ඕනේ 435 ඔන්න අඩු කරන්න රේවා මේක මට කියන්නේ කවුද දන්නවද මේක මට කියන්නේ හිමාල් පුතා අහගෙන දෙන්න හිමාල් ඔව්ද ආ හිමාල් මට උත්තරේ කියන්න බලන්න මේකේ
මෙතන බිඳුවනේ තියෙන්නේ මෙතෙන්ට ගන්න විදියක් නෑ පුතේ දැන් මේ පැත්තෙන් එකක් ගෙනහල්ලා මෙතෙන්ට ගේනවා මෙතෙන්ට ගේනකොට මෙතන 10ක් වෙනවා 10න් එකක් තමයි මෙතෙන්ට ගියේ දැන් මෙතන තියෙන 9යි ඒතර 10න් එකක් මෙතෙන්ට කියලා 12 වෙනවා 12න් 5 ගියාම කීයද 7යි මෙතන පුතාගේ 9යිනේ තියෙන්නේ 9න් 3ක් 6යි එකක් ගත්ත නිසා 5යි තියෙන්නේ 5න් 4 ගියාම 1යි උතරේ කීයද 267 ගැටලුවක් නෑ කවුද පුතා හොඳයි නේද? එතකොට පුතාගේ උත්තරේ හරියටම හරි ගැටලුවක් නෑ. එතකොට ගණන් හතරෙන් එක්කෙනෙක් එක ගාන වැරද්දුවා. හැබැයි මට යක් කිව්වේ නා සර් පොතේ හදලා තිබුණා කියනකොට වැරදුනා කියලා ඉතින් ඇත්තට දන්නේ නෑ. හැබැයි එක්කෙනෙක් ගාන වැරද්දුවා අනිත් තුන් දෙනාම හරියට කිව්වා. හරිද? G එක. ඊළඟ මම පුතාලා යනවා K ගානට මෙන්න K ගාන. සර් ඉතලක කියන්නකෝ. ඔව් චොඩක් එන්න ඔ මයික් එකකින් අහන්න පුතේ. සනාන්දි උදාහරණ දෙන්නේ. ඔව් සර්. ඔල්රයිට්. පුතා අපට කියලා සර් කේ ගන්න ලියාගෙන ගන්න චුට්ටක් ඉන්න. 800න් අඩු කරන්න ඕනේ 354ක්. සනාන්දි උදාහරණ දෙන්නේ. ඔව් සර්. ඔව් පුතා උත්තරේ කියන්න බලන්න. 346යි. 346. ඔන්න පුතාගේ උත්තරේ. ඔන්න සර් හදනවා. අන්න මේ පැත්තෙන් ගන්න බෑ. මේකෙන් එකක් ගෙනාවා. ආයෙත් එකක් ගෙනාවා. මෙතෙන්ට එකක් ගෙනහලා මෙතෙන්ට එකක් ගේනවා 10යි. 10න් 4ක් ගියාම 6යි. පුතාගේ මෙතන තියෙන 9යි එතකොට. 9න් 5ක් ගියාම 4යි. එකක් ගත්තා. මෙතන තියෙන්නේ කියලා 6යි. 6න් 3ක් ගියාම 3යි. උත්තරේ කියලා 346යි. කවුද සනාන්දි හොඳයි. පුතාගේ උත්තරේ සරත්තාවා අන්න ගැටුවක් නේ. හරිද? දැන් නම් හරි. ඔව් පුතේ දැන් වැඩේ හරියටම කරගෙන යනවා. ඔව් හොඳයි පුතේ. දැන් කට්ටියන් පිළිවෙල වැඩේ කරනවා. කාටවත් ගැටලුවක් නෑ රයි. ඔන්න ඊළඟට L ගාන, M ගාන, N ගාන, O ගාන, P ගාන. ගණන් පහක් තියෙනවා. ආයි ගණන් පහ දුම් බලන්න. මෙන්න මෙතන ඈ. රයි. ගණන් පහක් තියෙනවා. හොඳේ. හොඳට පැහැදිලිව ලස්සන හදන්න. මේ පහත් අහනවා මම හැම එකකින් ඈ. වැඩේ කරන්න ඕනේ දැන් බලන්නකෝ අඩු කිරීම වැඩි වෙයිද කියලා. ගණන් කීයක් අපි හදුවද? අදලා ඉවරයි සර්. හොඳයි පුතේ. අදලා ඉවරයි සර්. හොඳයි. ඉවරයි සර්. හොඳයි. ඉවරයි සර්. නේ පුතේ.
නැතිකට කමන්න නැද්ද සර්? ඒ පුතා මොකක්ද තියෙන ගැටලුව? කරන්නේ නැහැ සර්. ආ හරි හරි. එහෙනම් ගැටලුවක් නැහැ. මාව දෙක්ක. සෑ ඉඳුර ඉවරයි. හොඳයි පුතේ. සෑ ගිම්හානිත් ඉවරයි. සෑ පස්සෙත් ඉවරයි. හරි. තව හදනා ඉන්නවද? තව විතර ඕනා ඉන්නවද? දැන් හරිද හැමෝම? අපිට දෙනවා. හරි පුතේ හරි. ආ. තව විනාඩි දෙකක් තුනක් දෙන්නම් ඈ. ගොඩක් ගලා ගන්න එපා. සර් අන්දිම හරි. හරි පුතේ. එංග මො මාර්ද? හරි හරි පුතේ හරි ආ හරි සර් ඔව් පුතේ බලමු අපි ඔන්න මන්ද එක එකනාගෙන් අහනවා හොඳට බලා ගන්න කලබල වෙන්නේ ඔව් චුට්ටක් ඉන්න සර් අහන කෙනා උත්තර දෙන්න හොඳේ නැහැ හරි මම පුතාගේ ස්ක්‍රීන් එකේම හදාගෙන යනවා හොඳට බලා ගන්න පුතාලා හරි अभिषेक उत्तरे उत्तरे अभिषेक उत्तरे वेरदी बलमु
ඔන්න අභිෂේක් උත්තර සරෝ ස්ක්‍රීන් එකේ දාලා තියෙනවා ඒ වුණාට බලමු පුතාගේ උත්තරේ වැරදි කියලා අනිත් අය කියනවා බලමු ඈ 7481 කින් අඩු කරන්න ඕනේ 2154 බලමු මොකද වැරදුනේ කියලා පුතාට right හොඳට බලා ගන්න එකෙන් හතරක් අඩු කරන්නනේ අඩු කරන්න තියෙන්නේ මේ පැත්තේ එකක් ගේනවා 11යි 11න් හතරක් ගියාම උත්තරේ කීයද 7යි ඒක හරියි මේ පැත්තට ගත්ත නිසා පුතාගේ මෙතන තියෙන්නේ 7යි 7න් 5ක් ගියාම උත්තරේ 2යි ඊළඟට පුතාගේ දැන් මෙතන 4න් එකක් අඩු කරන්න පුළුවන් උත්තරේ එන්නේ 3යි මෙතන තියෙන්නේ 7යි 7න් 2ක් ගියාම කීයද 5යි 5300 ආ පුතා දාලා දෙන්නේ 5337 උත්තරේ එන්න ඕනේ 5327 දැන් හරිද දැන් හරිද හරි ආරයි ඔන්න දැන් ගැටලුවක් නැහැ හරිද ආරයි ඔන්න කවුද අභිෂේක් වැරද්දුවා හරිද ආරයි බලමු ඊළඟට තව කෙනෙක් ගහ එකකින් තව කෙනෙක්ගෙන් ගහලා ඊළඟ ගන්න හොඳට බලා ගන්න ඔව් රයිට් මම මේකානේ උත්තරේ කියන්නේ ශෂිනී ශෂිනී පුතා අහගෙනද ඉන්නේ ශෂිනී සගීම් හානි කියන්නේද ඔය චුරක් කියන්නේ ශෂිනී අහගෙනද ඉන්නේ ශෂිනී කතා කරන්නේ නැහැ वीडियो ऑन करने हैं मोम है सस्मिका आगे नहीं देखने सस्मिका सस्मिका लेके आती है सस्मिका आगे नहीं नहीं दिल्मी आगे नहीं देखने ऑफिसर आ दिल्मी उधर उत्तरे क्या नंबर आंडे एम गान उधर කවුද දිල්මි හරි දිල්මිගේ ගැටලුවක් නෑ උත්තරේ 2443 අනිත් අයගේ කාල් ගත්ත යටදලා නැහැ නේ ආරයි ඔන්න එතකොට එතෙන්ට පුතලා උත්තරේ දා ගන්නවා 2443 ඊළඟ එකත් එක්කෙනකින් අහලා බලමු සමන් කියන්නේ මොමින්ද ඔව් පුතාගේ නම මොකද්ද අමිෂ්කස කවුද අමිෂ් ආරයි අවිෂ්ක කියන්න බලන්න 1527 1527 අනිත් යාළුවන්ට ආවද ඔව් සර් ආවදයි එහෙනම් හරි ආවසර් ඔව් හොඳයි 1527 ආවන අවිෂ්කගේ හරි ඊළඟ එක බලමු ඔව් චුට්ටක් ඉන්න සර් එක්කෙනෙක්ගෙන් අහන්නම් ශෂිනී දැන් අහගෙන ඉන්නේ ශෂිනී සසින් කතා කරන්නේ නැහැ. ආ සසින් උත්තරේ කියනවාද? සසින් කතා කරන්නේ නැහැ. තරින්දි අහගෙන දෙන්නේ. ඔව් සර්. අපු තමයි උත්තරේ කියන්නේ. සර් 3742 3742 නේද? ඔව්. අනිත් යාළුවන්ට ආවද මේ උත්තරේ? නෑ සර්. ආවෙ නෑ කියලා කියන පුතාගේ උත්තරේ හරියද නැහැ. චොටක් ඉන්න ඔන්න සර් හදරම ඈ. ආරයි. හොඳට බලා ගන්න. ඔව්. Excuse me sir. Okay, අර පුතේ.
මොකද සර් උත්තරේ කිව්වේ? නෑ තාම උත්තරේ එයා උත්තරේ කිව්වා 3742 කියලා. ඒ වුණාට සමහරු කියනවා ඒ උත්තරේ අනිත් අයට ආවේ නැහැලු. මේ කවුද මේ තරින්නි උත්තරේ වැරදිද අනිත් අය කියව වැරදිද දන්නේ නෑ. අපි බලමු හදලා හොඳේ රයි. මෙන්න 2358. හරිද රයි? අලුත් කරන්න තියෙන්නේ. පුංචි 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 ගැටලු ඇති. ඉතින් අපි බලමු මේව හදා ගන්න හොඳේ රයි. ඊළඟ පුතා උත්සාහයම ආගේ කරනවා. බින්දුවෙන් අටක් අඩු කරන්න බෑ. දැන් මේ පැත්ත යනවා මෙහෙට ගේන්න ලේව නැහැ. මෙතනින් එකක් මෙතෙන්ට ගේනවා මෙතන 10යි. 10ින් එකක් මෙතෙන්ට ගේනවා දැන් මෙතන 10යි මෙතන 9යි. මේ 10ින් එකක් මෙතෙන්ට ගේනවා මෙතන 10යි මෙතන 9යි. 10ෙන් 8ක් ගියාම උත්තරේ 2යි. මෙතෙන් තියෙන 9යිනේ. 9ෙන් 5ක් ගියාම උත්තරේ 4යි. මෙතෙන් තියෙන්නේ 9යිනේ. 9ෙන් 3ක් ගියාම උත්තරේ 6යි. මෙතෙන් තියෙන්නේ එකක් ගත්ත නිසා 5යි. 5ෙන් 2ක් ගියාම උත්තරේ එන්නේ කීයද? 3යි. 3642යි. මං දන්නේ තරින්දි පුතාට චුට්ටක් මෙන්න මෙතන වැරදිලා නේද? ආ දැන් හරි නේද? අන්න බලන්නකෝ දැන් අපිට ඔහොම එක එක්කෙනාත් එක කතා කර කර යනවොත් නේද ඔයගේ අඩුපාඩු හම්බ වෙන්නේ. ඈ එහෙම නැතුව පුතාලට මම මේටි ගෙදෙද්දි හදන්නේ කියලා කිව්වොත් එම් පුතාලත් හරි ගැස්සලා තියෙනවා. උත්තර වැරදි නේද? එහෙම බෑ දැන්. දැන් අනිවාර්යෙන් කවුරු හරි වැරද්දක් කළොත් සර්ගේ සර්ට අහු වෙනවා කවුද වැරද්දක් කළේ කියලා. තේරුණාද රයි? හරි. ඔන්න එතකොට තරින්දි පුතා හදාගන්න ඒ වුණාට පුතාගේ උත්තරේම අගය කරනවා වැරදුනාට පුතා හපු ගමන් උත්තරේ කිව්වා. හොඳේ රයි? හරි. ඊළඟට අපි යනවා P වලට. P ගානත් මම එකිනෙකින් අහනවා ඈ. P ගානට උත්තරේ මට කියන්න උවිඳු අහගෙන දින්නේ උවිඳු උවිඳු අහගෙන දින්නේ සර් අන්තිම කියන්නේ චොඩක් කියන පුතේ උවිඳු අහගෙන දින්නේ පොඩක් කියන පොඩක් කියන්නේ උවිඳු අහගෙන දින්නේ ඔව් සර් ආරයි උවිඳු උත්තරේ කියන්න බලන්න 758යි 758යි අනිත් යාළුවන්ට මේක ආවද? ආවද? ඔව්. ආපුණ කෙනෙක් නෑනේ හැමෝටම ආවනේ. අන්න හරි පුතේ. උත්තරේ කියෙදෙන්නේ 758යි. දැන් ගැටලුවක් නෑ නේද? හැමෝටම හරි. ඊළඟට අපි ඊළඟ ගණන් ටිකත් හදලාම අවසන් කරමු. උදලගේ ඊළඟ ගණන් ටික තියෙන්නේ මෙහෙම. චුට්ටක් අහගන්නකෝ. දැන් මේ උදාගොය තේරියට අඩු කරන්න කියලා කියන්නේ හැබැයි පේඩියට අඩු කරන්න කියලා කියනකොට සමහරුන්ට පේඩියට අඩු කරන්න ගැටලුවේ නේද පුතේ හැබැයි පුතේට මෙහෙම කරන්න පුළුවන් කඩු වැඩ කරන්න කොලයක් අරගෙන එක යටේ කියලා අපි උත්තරේ ගමු උත්තරේ අරගෙන පුතාලා මෙතෙන්ට දාමු එකපාරටම පුළුවන් අය මේ විදිහට මෙතන හදාගෙන යනවා එකපාරටම පුළුවන් අය ඉන්නවනම් ගැටලුවක් වෙන්නේ නැහැ තේරුණාද හරි පුතේයා එතන ගනම් පුතාලගේ සුද්දක් වා තියෙනවා මම ඒකත් එක එක්කනාගෙන් අහන්නයි බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ අපි බලමු වරද්දන අය අල්ල ගන්නත් ඕනේ කවුද කියලා නේද? ආරයි. බලමු හදන්න පුළුවන් දෙ කියලා. A B C D E F විනාඩි 5ක් දෙන්නම් ඈ. වරද්දන්න එපා හොඳට කල්පනාවෙන් හදන්න ඕනේ. ආ සසිනී මැසේජ් එකක් දාලා දෙනවා පුතාගේ මයික් එක වැඩ නැහැ කියලා නේද? සර් දැන් තමයි පුතාගේ මැසේජ් එක දැක්කේ කමක් නැහැ පුතේ හොඳේ පුතා ප්‍රශ්නයක් අහපුවම ඒලාවට සර් චැට් බොක්ස් එකේ මැසේජ් එකක් දාන්න මං හිතුවේ මේ පුතා මට වැඩ කරනවා නම් දෙවුනා ඒ වුණාට මේ මං දන්නේ නැහැ පුතාගේ මයික් එක වැඩ නැහැ කියලා හොඳේ මැසේජ් එකක් දාන්න ඒ වගේ වෙලාවට චැට් බොක්ස් එකේ හොඳේ හදලා ඉවරලා සර හරි කියලා කියන්න
හොඳයි. හදලා ඉවරයි. හදලා ඉවරයි. හොඳයි පුතේ. ඉවරයි සර්. හරි පුතේ. හරි. සර් තව ටික වෙලාවක් දෙන්න පුළුවන්ද? හදින්ම දෙන්න පුතා හදන්නක දෙන්න. අවිෂ්කල් ඉවරයි සර්. හරි පුතේ. හරි සර්. හරි දැන් හැමෝම හරි නේද? හරි. හරි. ඔන්න පළවෙනි හැමෝම හරි නේද? ඔව් හරි පුතේ. හරි. ඔන්න මේ පළවෙනි ගානට උත්තරේ අපි බලමු එක්කෙනෙක්ගෙන් අහලා මට කවුද කියන්න? රන්දිමා පුතා අහගෙන ඉන්න රන්දිමා. ඔව් සර්. අපුතාගේ උත්තරේ කියන්න බලන්න. 525යි. ුණයි දෙදස් ගානක් කියන වැඩි සර් වැරදි ආ කියන්න බලන්න හරි උත්තරේ 349 හරි නේද පුතා මං හිතන්නේ 2000 ගණන් කියන බෑ පුතාට පුතා හදාගන්න එක හරියට ඊළඟට මේක මේක මට කියන්නේ හරි තුනක කියන්නද ඔක්කොම ඉන්න පුතේ ඔක්කොම ඉන්න අපේ අර වරද්දපු යාළුවාගෙන් චුට්ටක් අහලා බලමු තරින්දි තරින්දි අනිත් යාළුවාගේ හරිද පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න ඕ පොඩ්ඩක් ඉන්න ඕ මං කහදන්නම් චුට්ටක් ඉන්න පුතේ බලමු පුතාගේ ඇයි වැරදුනේ කියලා ඔව් කීයද 631න් ඔයාට දැන් සිහිය වෙන්න තැනක නැති පුතාගේ 631න් අඩු වෙන්න ඕනේ කීයද 58 චුට්ටක් බලමු මේ උත්තරේ මොකද උනේ කියලා ඈ
ඔන්න 50ක් අඩු කරන්න ලිව්වා එකකින් අඩක් අඩු කරන්න බැහැ නේ පුතේ මෙතනින් එකක් ගේනවා 11යි 11න් අටක් ගියාම උත්තරේ 3යි ඒ 3 නම් පුතාගේ තියෙනවා මෙන්න මෙතනින් එකක් මෙතෙන්ද ගත්තාම මෙතෙන් තියෙන පුතාගේ 2යිනේ 2න් 5 බැරි නිසා ආයෙකක් ගේනවා 12යි 12න් 5 ගියාම උත්තරේ 7යි මෙතන පුතාගේ තියෙන්නේ කීයද 5යි ඒකෝර 573යි පුතා ඉස්සෙල්ලත් වැරද්දි ඔන්න වගේ තැනක්මයි එහෙනම් පුතාගේ අන්නේ අඩුපාඩුව තියෙනවා මුද්‍රණය වගේ එක හදාගන්න පුතා හොඳේ නැහැ. මුද්‍ර මෙන්න මෙතෙන්ට එන්න ඕනේ. පුතාගේ 6 දාලා තියෙන එන්න ඕනේ කියද? 7. පුතාගේ 30 ලත් උන් වගේ පුංචි තැනක් තමයි වැරදුනේ. ඒ වුණාට පුංචි තැන වුණාට ගාන වරදිනවා. ඒක නිසා ඒ වගේ දැන් හදන්න ඕනේ. ඔන්න සර් හරි උත්තරේ දැම්මා 573. හරි ඈ. පුතා යාළු බාළු හදාගන්න කිව්ව ඉස්සරහට ඈ. හරි. ඊළඟට කෙසඳු වහගෙන දෙන්නේ. Oh, sir. All right. Mata chisang duk tere janda balana meke. Eka siya panas hata. Eka siya panas? Hata. Hata. Anita alu anta awad? Hari, sir. Hari, sir. Hari, sir. Hari, sir. Chisang duk hoga. Yeah, right. Hari. Ilang gette, oh. Igaana mata kiyanda balanda gimhani. Gimhani. Saya mangeke haduwe ne taama hadenawa. Ah taama hadenawa da ha puthe hari. Puta hadanne yanna ko ehara. Hari. Ilangata eegaanta uttare kiyanna balanna. Sir ithuwa kiyanna da? Ah puta kiyanna balanna. 2747. 2747. Godak inda. 2747යි අනිත් යාළුවන්ට ආවද? ආවා සර්. හොඳයි. 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 යන්න හොඳයි. හරි. ඊළඟට මේ ගානට මට උත්තරේ කියන්න දිසානායක. සර් අගනම කිව්වේ දිසානායක. පුතාගෙන දෙන්නේ. ඔව් සර්. ආරයි. දිසානායක පුතා උත්තරේ කියන්න පුතේ. 1654යි. एक दास तुंडा साइज़ ये पनास सतराई तुंडा साइज़ ये पनास सतराई अनेक क्या लोग आंगे हरी दे नरेडी हाँ अन्ना ओ ओ अनेक क्या लोग किन्हों बैंडी का ओ छोटा का भी बादम कुते ऐ वैर्दु में क्या ला मिन्न है माँ बोटी के आदरण छोटा किन्न है सर अगे इलाका अंदर का मारू कर ला ओ छोटा किन्हे सर एक आदरण बोटा किन्न है ओ कुछ ये वैल्यू नहीं आवाज़ सरकार के साथ पेन्ना नो नेतम बे उन्दा साइज़ में 47 ओ ओ बालम हूँ पुतागी तीन ने किया था हार दा ही अधुकरान नो ने किया था तुम से मना साया याने गैरलुवा पेन्ने थी नहीं साबी बालम हूँ मुकदे उन्हें किया रहा है जब मेकिंग अधुकरान ने मैंने पुता लाते मेतनिंगे का मेतेंडे किए ना मा मेतेंडे किए ना मेतेंडे किए ना जब मेतेंडे के नार पसे दहाये दहाये हाया की हाँ मा हतर මෙතන තියෙන්නේ 9යි 9න් 5ක් ගියාම 4යි ඊට පස්සේ මෙතන පුතාගේ තියෙන්නේ 9යි 9න් 3ක් ගියාම 6යි මෙතන තියෙන්නේ 3යිනේ එකක් ගත්ත හින්දා එහෙනම් 3644 පුතාගේ එක තැනක් වරද්දලා තියෙනවා 3644 එහෙනම් පුතා මෙතන උත්තරේ හදා ගන්නවා 3644
I want, sir. Thank you, sir. Mm-hmm.